හරි ක්‍රමලයක ගොඩනැගීම ගැලීම් සටහන් ඇසුලින් අසා ඇති ප්‍රශ්න සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න ට්‍රූ ෆෝල්ස් එකක් අහන්නේ මේ ඔන්න ප්‍රශ්න ඉස්සලම් බලන්න ගැලීම් සටහන බලලා සත්‍යද අසත්‍යද කියන එක කියන්න ඕන හරි ගැලීම් සටහන ඇසුරින් අසා ඇති ප්‍රශ්න සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න ගැලීම් සටහනේ මුලින්ම ක්‍රියාත්මක වන්නේ තීරණ අංක එක වේ මොකද කියන්නේ ගැලීම් සටහනෙන් ක්‍රියාත්මක වන්නේ තීරණ අංක එක වේ. ඕසද? ඇහෙනවද ඕසද? ඕසද ඇහෙනවද පුතේ? තිමන්දි ඇහෙනවද? ඇහෙනව නේද? හරි. හරි. මොකද ක්‍රියාත්මක වෙන්නේ? තීරණ අංක එකද? සත්‍යද අසත්‍යද? ඔව් ඔවුද නැද්ද ඉක්මනට කියන්න සත්‍යද 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 ඉස්සලම තීරණ එකද මන්නන් හිතෙන උපදේශන එක කිය මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද උපදේශන එකනේ ඊට පස්සේ නේද තීරණ එක තීරණයකට කලින් මෙයා ඉන්නවනේ මෙයා ඉස්සල ඊට පස්සේ තමයි මෙයානේ එහෙනම් අසත්‍යයි උපදේශන එක තමයි ක්‍රියාත්මක. එතකොට උපදේශන එක තීරණයකට යටත්ව ක්‍රියාත්මක නොවේ. උපදේශන එක තීරණයකට යටත්ව ක්‍රියාත්මක නොවේ. වල උත්තර දෙන්න ඕන. අසත්‍ය උපදේශන එක තීරණයකට යටත්ව ක්‍රියාත්මක නොවේ. ඔව්ද නැද්ද? ඔව්. උපදේශන එක කියන්නේ මෙයානේ. එයා තීරණයකට යටත්ද? නැහැ. ක්‍රියාත්මක නොවේ කියන්නේ එහෙනම් සත්‍යයි. හරි. ඊළඟට තීරණ එක යන්න උපදේශන එකට පසුව ක්‍රියාත්මක වේ. සීසී. හරි. සත්‍යයි. තීරණ එක උපදේශන එකට පසුව ක්‍රියාත්මක එකක් හරි උපදේශන තුන ක්‍රියාත්මක වීම තීරණය වන්නේ වීම තීරණ දෙක මත පමණක් රඳා පවතී උපදේශන තුන ක්‍රියාත්මක වීම තීරණය දෙක මත පමණක් රඳා පවතී මොකද හිතන්නේ සත්‍යයි තීරණ දෙක මත පමණක් තීරණ දෙක මත රඳා පවතී හරි තීරණ දෙක මත පමණක්මද තීරණ එක මත රඳා පවතිනව නේද හරි මේ බලන්න දැන් මේ ගැලීම් සටහන කියවන්න තමයි මේ අහන්නේ කියවන්න පුරුදු වෙයිද කියලා තමයි මේ අහන්නේ හරිද එතකොට මේ තියෙන උපදේශන තුනනේ එතකොට මේක වෙන්න නම් තීරණ දෙක නැත වෙන්න ඕන ඒ විතරක් නෙමෙයි තීරණ එක ඔව් වෙන්නත් ඕන නේද උපදේශන තුන ක්‍රියාත්මක වෙන්න නම් තීරණ දෙක නැත වෙන්න ඕන තීරණ එක ඔව් වෙන්නත් ඕන නැත්නම් මෙතන දෙන්නේ නැහැ නේ පුතේ හරි තීරණ එක නැති වුණා කියමු තීරණ එක නැත මම වෙන පාටකින් අඳිනවා තීරණ එක නැතනම් නැතනම් මේ පැත්තෙන් එන්නේ නේ එහෙනම් උපදේශන තුන අහුවෙන්නේ නැහැ එහෙනම් උපදේශන තුන ක්‍රියාත්මක වීම තීරණය දෙක මත පමණද රඳා පවතින්නේ දෙකයි එකයි දෙකම මතද දෙකයි එකයි දෙකම මත දෙකයි එකයි දෙකම මත නේ දන්න එක තමයි අහන්නේ එහෙනම් මේක සත්‍ය දෙක මත පමණක් නෙවෙයිනේ දෙක මතක් ඉන්නවා එක මතක් හරි ඊළඟට යමු උපදේශන හතර ක්‍රියාත්මක වීමට තීරණ එක සහ දෙක යන අවස්ථා දෙකම සත්‍ය විය යුතුය. උපදේශය හතර ක්‍රියාත්මක වීමට තීරණ එක දෙක යන අවස්ථා දෙකම සත්‍ය විය යුතුය. සත්‍ය සත්‍යයි බලමු. ඒකේ
උපදේශන ප්‍රදේශයේ හතර ක්‍රියාත්මක වෙන්න නම් ඊට කලින් දෙක ඔව් වෙන්න ඕන ඊටත් කලින් එකක් ඔව් වෙන්න ඕන එහෙනම් එකක් ඔව් නම් දෙකක් ඔව් නම් හරි එකක් ඔව් නම් දෙකක් ඔව් නම් සත්‍ය එන මේක සත්‍යයි හරි F එකට යමු තීරණ කුමක් වුවද සෑම අවස්ථාවකම උපදේශ එක සහ වෙනත් එක් උපදේශයක් ක්‍රියාත්මක වේලු මොන තීරණය වුණත් අනිවාර්යයෙන් උපදේශනයේ එක ක්‍රියාත්මක වෙනවලු ඊට අමතරව වෙනත් උපදේශයක් මොකක් කරේ ක්‍රියාත්මක වෙනවලු සත්‍ය බලන්න මොන තීරණය මොකක් වුණත් කියලා කියන්නේ තීරණය මොන තීරණය වුණත් අනිවාර්යයෙන් උපදේශයේ එක ක්‍රියාත්මක වෙනවලු ඊට අමතරව උපදේශයකට අමතරව මෙතන තීරණේ කුමක්වත් සෑම අවස්ථාවකම උපදේශයක උපදේශයක හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවනේ ඒක ෂුවර් නේද ඒක කියලාම තියෙනවනේ මේ උපදේශක එක ක්‍රියාත්මක වෙනවාමයි ඊට පස්සේ පල්ලෙහාට આવොත් හතර ක්‍රියාත්මක වෙනවා මෙහෙට ගියොත් දෙක ක්‍රියාත්මක වෙනවා මෙහෙම ගියොත් තුන ක්‍රියාත්මක වෙනවා වෙන යන්න පාරක් තියෙනවද එක්ක මෙහෙන් යන්න ඕන මෙහෙන් ගියොත් දෙකව හම් වෙනවා එක්ක මෙහෙම යන්න ඕන එහෙමනම් හතර හම් වෙනවා එක්ක මෙතනින් හැරෙන්න ඕන එහෙම වුණොත් තුන හම් වෙනවා එහෙනම් තීරණේ කුමක්වත් සෑම අවස්ථාවකම උපදේශයක සහ තවත් එක් උපදේශයක් ක්‍රියාත්මක වේ ඔව් සත්‍ය තේරුණාද ඉතින් යන්න පුළුවන් පාරවල් එක්ක මෙහෙන් කොහෙන් ගියත් උපදේශයක් හම්බ වෙනවා හරි නේද තේරුණාද හොඳයි පුතේ අපි යමු හත ශ්‍රේණිය තොරතුරු සහ සන්නිවේදන රාක්ෂණ මේක ක්‍රියාකාරකම 3-2 මොනවාද වගයන් වලට පිටිතුරු ලියන්න තියෙන්නේ ඉස්සෙල්ලා 3-2 බලා ගන්න ක්‍රියාකාරකම 3-2 හොඳින් බලන්න කියවන්න ඉස්සෙල්ලාම කියව ගන්න